අයිබෝන් කියලා පිළිගන්නවා අදත් SL tutorial show within ගේන තවත් interesting video එකක් සඳහා අද අපේ video එකට යන්න කලින් මම මේ ගැන කෙටි හැඳින්වීමක් කරන්නම් මේකෙදි කියන්නේ ඔයගොල්ලෝ record කරන meeting එකක් video එකක් audio එකක් ඒ වගේම තමන්ට කැමති ඕනෑම file එකක් වෙනත් කෙනෙක්ට share කරන්නේ කොහොමද කියලා මේකෙන් පුළුවන් ඔයගලන්ට කැමති දායකත්වයක තියෙන file ගන්න එකවර උනත් share කරන්න පුළුවන් ඒ වගේම තමයි අපිට කැමති පුද්ගලයන්ට පමණ මේ link එක ලැබෙන්න share කරන්න පුළුවන්. එහෙනම් අපි ගැන කතා කරමු. ඔයගලන්ට මම දැන් මේ කිව්ව ඔක්කොම features ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පාවිච්චි කරන Gmail account එකේ තියෙන storage එකමගින්. ඒකට අපි නමක් කියනවා Google Drive කියලා. එහෙනම් අපි දැන් කතා කරමු මේක ඇතුළට කොහොමද file එකක් upload කරන්නේ. ඒ වගේම කොහොමද අපි link එක හදන්නේ. ඒ වගේම කොහොමද මේක තවත් කෙනෙක්ට share කරන්නේ. ඒ වගේම තමයි මේ storage එක අන්තර්ජාලය හරහා ඒ කියන්නේ තමන්ගේ email එක හරහා manage කරන නිසා මේකෙදි පිළිපදිය යුතු ගොඩක් වැදගත් කාරණු තියෙනවා. එහෙනම් ඒ කාරණු ගැන කතා කරමු. ඒ වැදගත් කාරණු ගැන දැන නැතුව ඔයගොල්ලෝ මේ වගේ link share කරන්න යන්න එපා. එහෙම උනොත්ින් වෙන්නේ ඒ drive එකට අදාළ ඔයගලගේ Gmail account එකත් ඔයගලන්ට නැති වෙන්න පුළුවන්. හරි. දැන් මේ වීඩියෝ එක අවසානයේ රැඳී සිටින්න. ඔගොල්ලෝ දැන් කරන්න ඕනේ මම මේ කියා දෙන ස්ටෙප් අනුව ඔයගොල්ලෝ සිදු කර බලන්න. හරි. ඔයගොල්ලෝ මුලින් කරන්න ඕනේ web browser එකක් open කරගෙන ඔයගලන්ට කැමති මොකක් හරි Gmail account එකකින් web browser එක හරහා log වීමක් සිදු කරන්න ඕනේ. මේ ආකාරයට ඔයගලගේ web browser එකට email එක ඇතුළත් කළ පසු ඉස්සෙන්නේ මේ ආකාරයටයි. ඊට පස්සේ ඔයගලන් කරන්න තියෙන්නේ මෙතන උඩ තියෙන icon එකට යන්න. icon එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ drive කියලා තව icon එකක් පෙන්වනවා. අන්න ඒකට යන්න. ඔයගලන්ට පේන මේ interface එකෙන් තමයි ඔයගලන්ගේ Google Drive එකේ තියෙන සියලුම ක්‍රියාකාරකම් මෙහෙවන්නේ. දැන් අපි මේක interface එක ගැන කතා කරමු. ඔයගලන්ට පේනවා මෙන්න මෙතන ලොකු area එකක්. ඒක තමයි ඔයගලන්ගේ working area එක. හරි. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙතන storage කියන එක. මේ storage එකෙන් දැන්ට GB 15ක් ඒගොල්ලෝ free දීලා තිනවා. ඔගලන්ට තව මේක ස්පේස් එක වැඩි කරන්න ඕන නම් by storage ලබා දෙන්න. දැන් අපි මෙතන තියෙන tab ගැන කතා කරමු. මෙතන ඔගලන්ට පෙන්නවා උඩ new කියන එක. මේ තියෙන new tab එකට ගියාට පස්සේ ඔගලන්ට මේ වගේ option ටිකක් බලා ගන්න පුළුවන්. මේ option එකේ මුලින්ම තියෙන්නේ folder. මේ folder කියන්නේ ඔයගොල්ලෝ windows වල use කරනවා නම් new folder option එක තමයි මෙන්න මේකෙත් නිකම්ම folder කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට මේ folder එකට හරි මේ working space එකට හරි file එකක් upload කරන්න ඕන නම් මෙන්න මේ file upload ලබා දෙන්න. folder එකක් upload කරනවා නම් මේ තියෙන folder upload option එක ලබා දෙන්න. හරි. ඒ වගේම ඔයගලන්ට පුළුවන් මේකේ Google Docs, Google Sheet, Google Slide, Google Forms ආදී මෙහෙවීම් කටයුතු කරන්නත් මෙතින්දි පුළුවන්. ඒ වගේම තමයි මේ more option එකෙන් ගියාට පස්සේ ඔයගලන්ට තව ක්‍රියාකාරකම් වගේක් බලා ගන්න පුළුවන්. හරි. මෙන්න මෙතන තියෙන computers කියන්නේ ඔයගලංගාව තියෙන computer කිහිපයක්. එකට sync කරලා තියාගනවා. ඔයගලන්ට සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය වන්නේ මෙන්න මෙතන තියෙන my drive කෙනෙකු විතරයි. හරි. දැන් අපි මේ my drive ගැන කතා කරමු. හරි. මම දැන් ඔයගලන්ට කිව්වා මේ storage එක පාවිච්චි කරද්දී අපි සැලකිලිමත් යුතු කාරණු ගොඩක් තියෙනවා කියලා. එහෙනම් අපි දැන් ඒ ගැන කතා කරමු. ඔයගොල්ලෝ මේ storage එක use කරනවා නම් ගොඩක් සැලකිලිමත් වෙ use කරන්න. මම එහෙම කියන්නේ හේතුව තමයි ඔයගොල්ලෝ සමහර වෙලාවට ඔයගොල්ලන්ගේ photos, document වගේ මේකට upload කරලා තියාගනවා. දැන් අපි හිතමුකෝ ඔයා කාට හරි යාළුවෙක්ට යවන එකත් මෙන්න මෙතන තිබ්බා. ඔයගොල්ලෝ වැඩිමකින් හරි ඔයගොල්ලන්ගේ photos තියෙන link එක share කරවතින්. අන්න ඒ link එකෙන් පුළුවන් ඔයගොල්ලන්ගේ photos මොනවද, ඔයගොල්ලන්ගේ documents මොනවද කියලා බලන්න. ඔයගලන්ට මුලින්ම කියන්න ඕනේ මේක ඔයගලන්ට ඕනම දෙයක් ස්ට්‍රේට් කරලා තබා ගන්න පුළුවන්. ඒ වුණාට ඕනෑම දෙයක් මේක ෂෙයා කරන්න බෑ. හරි. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති මේකේ මොනවද ෂෙයා කරන්න බැරි. මම මෙන්න මේක කියන්නම්. ඔයගොල්ලෝ ස්පෑම් ෂෙයා කරන්න බෑ. ඒ වගේම තමයි වෛරස් සොෆ්ට්වෙයාර්, ඒ වගේම වෛරස් ෆයිල්ස් මෙන්න මේක තුල මෙන්න කාටයි ෂෙයා කරන්න බෑ. එහෙම කරොත්ින් වෙන්නේ මේ drive එකෙන් ඒ අදාළ ස්පෑම් එක හෝ වෛරස් ෆයිල් එක auto delete කරනවා. සමහර activators, සමහර patch software මේ drive එක තුලින් ඒගොල්ලෝ හඳුනාගෙන ඒ software, ඒ files, ඒ tools ඒගොල්ලෝ virus කියලා හිතනවා.
ඒගොල්ලෝ මේකෙදි වෛරස් කියන නම වෙනුවට ස්පෑම් කියන නමට භාවිත කරන්නේ ඒගොල්ලෝ භාවිත කරන්නේ harmful software කියලා. මේක යම්තාක් දුරට මගහරවා ගන්න පුළුවන්. ඔගොල්ලෝ ඒ ෆයිල් එක zip ෆයිල් එකක් විදිහට ෂෙයා කරවතින්. හරි. දැන් අපි මේ drive එකේ තියෙන වාසිය ගැන කතා කරමු. හරි. මේක වාසිය තමයි. ඔයගලන්ට වැදගත් අත්‍යවශ්‍ය document එහෙම වැදගත් photos. මේකේ ඔයගලන්ට ගබලා කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ගේ computer එකේ හරි ඔයගලන්ගේ phone එකේ හරි storage පිරීම අඩු වෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ගේ phone එකේ backup එක මෙන්න මේ drive එක තුල ගබඩා කරගන්න පුළුවන්. ඒක මන් දකින ලොකුම වාසිය. ඒ වගේම තමයි මේක භාවිත කරන්න ගොඩක්ම ලේසි. ඒ වගේම තමයි මේක ගොඩක් upload එක member download එක speed. ඒත් එක්කම තව කියන්න ඕන කාරණාවක් තමයි මේක ඔයගලන්ගේ file අවුරුදු ගානක් තිබ්බත් delete වෙන්නේ නැහැ. මෙන්න මේක errors හදිලා දෝෂ ඇති වෙලා මුකුත් අස්ථාන ගතියක් කිසියක් වෙන්නේ නැහැ. හරි. දැන් අපි බලමු මේකට හරියාකාර file එකක් upload කළා. කොහොමද අපි link එකත් හදාගෙන තව කාට හරි share කරන්නේ? ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙතන තියෙන new tab එකට යන්න. new tab එකට ගියාට පස්සේ අලුත් folder එකක් හදන්න. හරි. මේ folder එකට පුළුවන් ඔයගලන්ට කැමති නමක් දෙන්න. ඔයගලන්ගේ document එකේ හරි photo එකේ හරි video එකේ හරි ඒ අදාළ දෙයක නමක් දෙන්න පුළුවන් මෙන්න මේකට. මම මේකට දෙනවා software කියලා. මේ ආකාරයට නම දුන්නට පස්සේ ඔයගොල්ලෝ create button එක ලබා දෙන්න. මේ ආකාරයට පේනවා ඔයගලන්ට මෙතන software කියලා folder එකක් හැදුනා. දැන් අපි බලමු තව folder එකක් හදන්න. හරි. මේ ආකාරයට පුළුවන් ඔයගලන්ට folder එකක් නැත්තම් folder කිහිපයක් හදාගන්න. software කියන folder එක ඇතුළට ගියාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ folder එක ඇතුළේ තව folder හදාගන්න. ඒ වගේම තමයි මේ folder එක පිළිබඳ සීලුම option ඔයගලන්ට ඒ folder උඩ right click කරලා ලබා ගන්න පුළුවන්. හරි. දැන් මම මේ folder එක අයින් කරනවා. හරි. දැන් අපි ඉන්නේ ඔයගලන්ගේ drive එකේ software කියන folder එක ඇතුළේ. හරි. දැන් අපි මේකට document එකක් upload කරමු. හරි. සාමාන්‍ය videos නැතුව අනිත් සීලුම file type වර්ග zip file එකක් විදිහට convert කළා තමයි මේ drive එක තුලට දාන්නේ. ඊට හේතුව මම ඔයගලන්ට කලින් කියලා තියෙනවා. ඊට තියෙන සරල හේතුවක් තමයි photos 1000ක් තිබ්බා. photos 1000 මේකෙ තිබ්බට පස්සේ එක එක download කරගන්න වෙනුවට මේ zip file එක පිටින්ම අපට එකපාර download කරගන්න පුළුවන්. හරි. දැන් මම මේක zip file එකක් විදිහට හරව ගන්නවා. දැන් ඔයගලන්ට පේනවා මේ software එක zip file එකක් විදිහට හැරුණා. ඔයගලන්ට පුළුවන් උඩ පේන link එකෙන් ගිහිල්ලා zip file වගින් ඒ වගේම winner file වගින් වැඩ ගන්න ආකාරය ගැන බලන්න. ඒ වගේම තමයි ඒවලට password දාන ආකාරයත් බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි මේ ෆයිල් එක upload කරමු. හරි. මේ ෆයිල් upload කරන ක්‍රම දෙකක් තියෙනවා. අංක එක තමයි මෙතන තියෙන new කියන එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන තියෙන ෆයිල් upload ලබා දෙන්න. ෆයිල් upload ගියාට පස්සේ මෙයාගේ interface එක විවෘත වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ගේ අදාළ ෆයිල් එක තෝරලා open ලබා දෙන්න. open ලබා දුන්නට පස්සේ ඔයගොල්ලන්ට පෙනවා මෙන්න මෙතන මේ ෆයිල් එක upload වීමක් සිදු වෙනවා. හරි. දැන් මේ ෆයිල් එක upload වෙලා ඉවරයි. හරි. දැන් අපි ඊළඟකම ගැන කතා කරමු. දැන් මම ඊළඟකම upload කරන්න මෙන්න මේ software එක තොර ගන්නවා. දැන් අපි මේ software එක කෙලින්ම upload කර බලමු. ඒකට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ මේ software එක drag කරගෙන ඇවිල්ලා මේ තියෙන working space එක උඩට ඇවිල්ලා අතහරින්න. එහෙම අතහැරියට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මේකත් upload වෙනවා. දැන් මෙන්න මේකත් upload වෙලා ඉවරයි. හරි. දැන් අපි බලමු මෙන්න මේ software මේ ෆයිල් කොහොමද අපි share කරන්න කියලා. හරි. ඔයගලන්ට පුළුවන් මේ software කියන folder එක පිටින්ම share කරන්න ඕන නම් මේ තියෙන ඊතලේ උඩට ගිහිල්ලා ඔයගොල්ලෝ share ලබා දෙන්න. හරි. මෙයාගේ interface එක create වුණාට පස්සේ ඔයගොල්ලෝ මෙතෙන්ට යන්න. ඊට පස්සේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන. හරි. ඊට පස්සේ ඔයගලන්ට පේනවා anyone with the link කියන option එක. ඒ option එකට ගියාට පස්සේ මෙයාගේ තව option දෙකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ උඩ ඔප්ෂන් එකෙන් කියන්නේ අපි link එක share කළා. ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් permission ලබා ගන්නවා. ඒ permission එක හරහා විතරක් ඔයගලන්ට පුළුවන් ඒ අදාළ පුද්ගලයාට විතරක් මේ folder එක තුලට access වීම ලබා දෙන්න. හරි. මේකෙදි කරන්න තියෙන්නේ ඔයගොල්ලන් කැමති පුද්ගලෙට ඔයගොල්ලන් හඳුනාගත් එක පුද්ගලෙට පුළුවන් මෙන්න මේ folder එක තුලට පිවිසෙන්න permission ලබා දෙන්න. මෙන්න මේකෙන් පුළුවන් අපි link එක share කරන්න ඕන කෙනෙක්ට මේ folder එක තුලට access වීම ලබා දෙන්න. හරි. මම දැන් මේ option එක තියලා okay දෙනවා.
හරි දැන් ඔයගලන්ට පේනවා අපි මේ ෂෙයා කරන්න හදපු software කියන folder එකේ link එක. ඒක තමයි මෙතෙන් තියෙන්නේ. ඔයගොල්ලෝ තව කාට හරි මේක ෂෙයා කරන්න ඕන නම් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ copy link ලබා දෙන්න. හරි. මෙයා කාට link එක copy කරගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ WhatsApp එකට හරි Telegram එකට හරි තමන් කැමති ඕනෑම social media එකකට යවන්න පුළුවන්. ඔයගොල්ලන්ට තියෙන්නේ මේ මොකක් හරි space එකට ගිහිල්ලා මේක paste ලබා දෙන්න. මේ paste කිරීම වගේ අපි බලමු අපි කරපු වැඩේ සාර්ථකද කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා අපි paste කරපු link එක හරහා අපේ drive එක තුලට access වුණා. හරි දැන් අපි කලින් එකටම යමු. හරි. දැන් ඔයගොල්ලන්ට ඕන මේ software කියන folder එකේ තියෙන මේ file එක විතර තව කාටයි share කරන්න ඕන නම් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මේ කුඩට ගෙහිලා එයා ලබා දෙන්න. එයා ලබා දුන්නට පස්සේ කලින් පාවිදි option හදලා මෙන්න මේ link එක copy කරගෙන තමන් කැමති කාට හරි මේ link එක යවන්න පුළුවන්. ඒ link එක යවීමෙන් ඒ පුද්ගලයාට මේ file එක මේ කියන zip file එක access කිරීමේ හැකියාව පවතිනවා. හරි. මේ ඔයගලන්ට පේන්නේ අපේ zip file එක විතර. තව කාටයි share කළාම මේ පුද්ගලයාට පේන interface එක. හරි දැන් ඔයගලට මේ 7zip කියන software එක download කරගන්න ඕන නම් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මෙතන download button එක ලබා දෙන්න. download button එක ලබා දුන්නාට පස්සේ ඔයගලන්ට පහළ පේනවා මෙන්න මේ software file එක download වෙමින් පවතිනවා. හරි මේ ආකාරයට තමයි අපි gmail එක හරහා මේවන google drive එක මගින් තව කාටයි folder එකක් file එකක් share කරන්නේ. ඒ වගේම තමයි ඒ ෂෙයා කරපු ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ආකාරය තමයි අද වීඩියෝ එකෙන් ඔයගලන්ට මම ගෙනාවේ. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ අලුත් දෙයක් ලබා ගන්න ඇති කියලා මම හිතනවා. හරි, ඔයගලන්ට මේ වගේ වටිනා වීඩියෝ ඔයගලන්ගේ ළඟටම ගෙන්න ගන්න ඕන නම් අපිව දැම්ම subscribe කර තියාගන්න. ඒ වගේම තමයි bell icon එක අනිවාර්යයෙන්ම ලබා දෙන්න. එහෙම කරොත් තමයි අපි දාන වීඩියෝ ඔයගලන්ට සෙනින්ම ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ ලයික් කරන්න අමතක කරන්න එපා. හරි. ඔයගොල්ලන්ට මොකක් හරි මේ Google Drive එක ගැන ප්‍රශ්න තිබ්බොත් පහල comment section එකෙන් දාන්න. හරි. එහෙනම් SL tutorial show within ගැන අලුත් වීඩියෝ එකෙන් හමු වෙතින්. ඔයගොල්ලෝ නිවසරුමලා පරිස්සමින් ඉන්න. Thank you.